සඳ කිඳුරාවී යාළු නොවී පාළු නොතී මායි මළඟ ඉන්න හදු නොදී කොල වෙවි මළඟ තිලිසෙන පබුලිනා පබුලිනා කොහොමද නංගි? අපේ මේ වීරේමල්ලි ඉන්නවද? වීරේමල්ලි? ආ ඔව් ඉන්නවා. වීරේමල්ලි, ඔයාට කෝල් එකක්. හවුද? වීරේමල්ලිට කෝල් එකක්. හවුද රජේ? හෙලෝ රජේ. වීරේමල්ලි මේ අනේ ඉතින් මේ හුඟ කාලයෙන් කතා කරපු නැති හින්දා මම මේ කතා කළේ මොකද ඔය පැත්ත නිස්සද්දයි. කොහොමද ඉතින් වාසදේශ? වාසෙත් හොඳයි දේශෙත් හොඳයි. අනේ ඔව් මේ අපේ මේ ළමයින්ගේ වැඩේ හරියට කතා කරගන්නත් බැරි වුණානේ නේද? ඔව් 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 ඔව්. ඇත්තටම මම මේ කතා කරුවොත් ඒකටම තමයි. මම බලුවෙත් මොකෝ කතා බහක් නැත්තේ කියලා වැඩේ තීන්දුවද එහෙම නැත්තම් තීන්දුවයි තීන්දුවයි මේ රාජය ඔය එටනිතර කොළඹ එන වෙලාවක කට්ටියත් එක්ක එන්න. අපි ඇවිල්ලාම මේ මේක මොකක් හරි පිළිවෙලක් කතා කරගමු නේද? ආ ඔව් ඔව් එහෙම හොඳයි. මට මේ අමාත්‍යංශරෙන් ඉන්න තෝරනකමත් තියෙනවා. ඒ ආවගම් මම ඔය පැත්තේ ඇවිල්ලා ඉන්නම් කොහෙද? ආ හොඳයි රාජය. මම මේ දැන් බැටරිය යන ලෑස්ති වෙලා ඉන්නේ මේ. අපි නං නිමීට නිමාඩු පාඩුවේ කතා කරමු. ආ අපේ දලදා හමුදුරංගේ පිට. හරි හරි හරි. සාගර ඔන්න ඕක අතහැරලා දාන්න. ඔය කතා කරන විදිහට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ගංගොල මිනිස්සු එහෙම තමයි නන්දි. ඒ මිනිස්සු ඉස්සෙල්ලම නෑදෑකම් පටන් ගන්න. සාගර ඒ කොල්ල අපිට ගැලපෙන්නේ නෑ සාගර. ඇයි ඒ ගැලපෙන්නේ නැත්තේ? අපේ සුදුට ගැලපෙන්නේ ඒ කොල්ලම තමයි. අනේ සාගර හිතුවක්කාර වැඩ කරලා ඒ ළමයාගේ මුළු ජීවිතේම විනාශ කරන්න එපා. නෑ එහෙම කිසිම විනාශයක් වෙන්නේ නෑ. අපි වගේ සල්ලි බලයයි තියෙන මිනිස්සු ඒගොල්ලන්ට හම්බෙන්නේ නෑ වගේම තමයි ඒ වගේ මොඳ පරම්පරාවක් අපිට ආයි හම්බෙන්නෙත් නෑ. අනේ සාගර මමත් ඒ කාලේ ඒ දේවල් හිතුවා නම් අද ඔයයි මමයි කසාද බැඳලත් නෑ. අනේ මේ මගෙන් අහගන්න එපා මහ ලොකු පරම්පරාව. පරම්පරාව මිනිස්සු සල්ලි හොයාගත්තට පස්සේ බලය හොයාගන්න. බලය හොයාගත්තට පස්සේ උන් උබේ කුල පාරිශුද්ධ වෙන්න බලනවා. ඔය ලංකාවේ දේශපාලනය වුණත් පවතින්න බෑ උබේ කුල පාරිශුද්ධ නැති උන්ට. මොකක්? දේශපාලනය කරන්න ඔයා? ඇයි? මට දේශපාලනය කරන්න බැරිද? මම නෙමේ මගේ දරුවෙක්ගේ දරුවෙක් හරි කවදා හරි මේ ලංකාව ඉහළම තැනකට යන්න ඕනේ. එච්චරයි. අනිත් එක මාව ওই විදිහට ප්‍රශ්න කරන්න එන්න එපා. ලොකුනෝනා ලොකුමාත චන්දේ ඉල්ලන්න දෙන්නේ මට පුළුවන් පෝටර් ගන්න හොඳට ඕනට වඩා උඩ යන්න හොඳ නැහැ පිස්සු උඩ මේකේ නෝ උඩත් නේ බිමත් නේ ඩෙංගු මාරාන්තිකයි මදුරුවන් බෝවීම වලකමු ගුඩ් නයිට් මෙතින් මතක් කිරීම මලඟ තිලිසෙන ඇයි මම අලුතෙන් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ඉස්සෙල්ලම තාත්තට දෙන්නා ඔය එක එක මායන් දාගෙන ආව කියලා මාව නම්ම ගන්න පුළුවන් වෙයි කියලා හිතන් දෙපා හරිද තාත්ති බලන්න අද හොඳම දවස ඒ හොඳම දවස ගෙනාවු අලුත්ම ප්‍රොඩක්ට් එක මොනවද මේ සම්බල් විත් රෝස් ෆාම් අමුසර පිස්සුද මේ තැන් තැන් වල ගිහලා පොල් සම්බලුයි රෝස් පානුයි විකුණන්න ඈ අන්නර කාලකන්ණිය වාතය අරලා එනවා ගෙදර ඌ හොරෙක් කියලා දන්නේ නැද්ද නෑ නෑ තාත්ති
ඒක තාම ඔප්පු වුණේ නෑනේ. ආ ඒ කියන්නේ තමුසේ ඒක ඔප්පුනොත් එනවනේ. ඒත් නෑ තාත්ති. තමන් ආදරය කරපු කෙනාගේ අතින් මොකක් හරි වැරද්දක් වුණාම එහෙම අතහැරලා එන සිරිතක් නෑනේ. ආදරය කරන අය එහෙම දාලා යන්නේ නෑනේ. කොපියද? එළිය විකුණන්නේ රුපියල් 100ට. මට තාත්තිගෙන් මේකට සල්ලි ඕනේ. එහෙනම් මම මේ අලුතෙන් පටන් ගත්ත බිස්නස් එක හරියන්න කියලා ඔයාගෙන් ආශිර්වාද දෙන්න. ඒකයි ඔයාලඟට අරන් ආවේ. කරන දෙයක් හරියට පිළිවෙලට ගන්නවා. දැන් අර රෙස්ටුරන්ට් එකේ වැඩේට මොකද වෙන්නේ? ඒක දැන් බංකොලොත් වීගෙනන යන්නේ තාත්ති. එතන කෑමක් ඩෙලිවරි කරනවා. තමන්ටම කියලා දෙයක් පටන් ගත්තොත් ආදායම තමන්ටමනේ. මල විකාර අතෑරලා ඕන විශ්වයත් අතෑරලා කොහේ හරි හොඳ රටකට යන්න බලනවා. මොකද්ද බං බෝ ඔය කොල්ල කුරුටොත් එක කරන ඔය විකාර වැඩි? ආ? තමුසේ හැබැයි නිකන්වත් හිතන්න එපා අර කාල කණියට නම් මං කැමති වෙයි කියලා. තමුසේ මාව කැමති කරගන්න හදන්නත් එපා මං කැමති වෙන්නෙත් නෑ. සයිද කියන්නේ මමමයි හැදුවේ ස්පෙෂලි තාත්තිට. මං කිව්වනේ තාත්ති ඔයා නීතිය ඔයාගේ ආයුධය කරගන්න. මං ඒකට ආදරෙන් උත්තර දෙන්න. ඇත්තම නැද්ද බා? තීන්දුවක් දෙන්න කලින් හැමෝම මාව වැරදිකාරයෙක් කරලා ඉවරයි බා. හොරෙක් නොවිතියිද බං මීඩියා වලින් ගහපු ගැහිල්ලට? විශ්ව ඔබ මාත් එක්ක හිටපු එක ඔබ දන්නවා බං මං හොරකම් කරාද නැද්ද කියලා. උඹට හොරකම් කරන්න තරම් නම් ඌමනාවක් තිබ්බේ නැහැ කියලා මං දන්නවා. ඒනොට උඹ එකක් මතක තියාගනින්. උඹ හොරෙක් වුණත් උඹ මගේ යාළුවා. අනුස්සයෝ මලඟ තිලිසෙන පොබුලින මං කාගෙන්වත් සල්ලි හොරකම් කරේ නෑ බං. මේක කාගේ හරි ගේම් එකක්. ඇත්තටම මේ ගේම සාගර වීරනායකයා ගහපු ගේමක් වෙන්න බැරිද? මන්න සත පහකට ෂුවනේ. වැඩේ කියන්නේ බං සල්ලි නැතුව කිසිම දෙයක් කරගන්න බෑ. දැන් අරයකාටත් අවුරුද්දක ගෙවල් කුලි දෙන්න ඕනේ නේද? ඒකනේ.
මංගවත් සල්ලි නෑ මසන්. උඹ දන්නවනේ මමත් කෝඩින් ගේම ගහන්නේ කියලා. මේ ඔන්න ඔය අපේ මේ උද්දච්චකම පැත්තකින් තියලා අර ඩිස්නි වගේ සල්ලි හම්බ කරන්න ගමුද බා? කවදාහරි උඹේ සල්ලි ටික හම්බ වෙයිනේ. අන්න බලපන් ඒ කෙල්ල අද උදේ ඉඳන් තමන්ගෙම කියලා රෝස් පාම් බිස්නස් එකක් පටන් අරන් රෙස්ටුරන්ට් එකේ වැඩ කරන ගමන්ම. ඒකී මචං නැව ගිලුණත් නැව ගිලෙන්න නොදී ගොඩ ගන්න ගමන් නැව ගිලුණත් බෑන්චූන් කියලා චූන් එකේ බෑන්ඩ් එකත් ගහගෙන තමන්ගේ ජීවිතෙත් බේර ගන්න ක්‍රමයේ දන්නවනේ. අන්න කෙල්ලෝ කෙල්ලෙක් වෙලා ඒකිට තියෙන හයියෙන් භාගයක් නැහැනේ බං පිරිමේච අපිට. දැන් උඹ කියන්නේ බං මට පාරේ රෝස් පාම් විකුණන්න කියලාද? උඹට නෙමෙයි කරනවා නම් අපි හැමෝටම කරන්න පුළුවන් මරු වැඩක් ඒක. යකෝ රෝස් පාන් නෙමෙයි පාරට බැහැලා හරියට පිරිසිඳුවට කෑම ටිකක් හදලා විකුණන්න පුළුවන් නම් මාසෙන් දෙකෙන් තුනෙන් ගොඩ යන්න පුළුවන්. මට සල්ලි හම්බ කරන්න එච්චර නටන්න ඕනේ නෑ බා. වැඩේ කියන්නේ මේ කේස් එක පබ්ලික් වුණාට පස්සේ කවුරුවත් මට රස්සාවක් දෙන්නෙත් නෑ සල්ලි දෙන්නෙත් නෑ. මසං අපි ආශ්‍රය කරන්නේ කවුද, ආශ්‍රය කරන්න ඕනේ කවුද, අපි රැවටිලා ඉන්නේ මොක්කුන්ටද කියලා දැනගන්න මේ වගේ කේස් එකකට මූණ දෙන්න ඕනේ පුතේ. මේ ලෝකේ බං මචං කියාගෙන ඉන්න හැම එකෙක්ම යාළුව නෙමෙයි මචං. නියම යාළුව කියන්නේ උඹට සල්ලි තියෙන උඹ සැපේ ඉන්න වෙලාවට උඹව ගණන් ගන්න නැතු උඹ පල්ලෙක් වගේ පැත්තකට දාලා උඹට වැලේ වැල් නැතු උඹ දුකෙන් ඉන්න වෙලාවට උඹ දෙයියෙක් වගේ කරේ තියාගෙන යන්නේ උන්ට. උඹ මේ ලෝකේ තියෙන මොන වැරද්ද කළත් උඹත් එක්ක කෙලින් හිට ගන්න පුළුවන් එවුන්ට. හැබැයි උඹව පැත්තකට අරන් ගිහිල්ලා කන පැලෙන්න දෙකක් දෙන්න පුළුවන් එවුන්ට. එහෙම එවුන්ටයි මල්ලි යාළුවෝ කියන්නේ. උඹට නියම චාන්ස් එක මේක. යාළුවෝ කවුද නැත්තේ කවුද කියලා අඳුරගන්න. මට වගේම හොඳමකින් උඹටත් කෙලවිලා තියෙද්දි උඹ මොනා කරන්නද බං? මට කෙලුණේ මේ මගේ අවුලකින්ද නෙමෙයිනේ. ඒකත් මේ උඹ මට පටවපු කුණ්ඩවාලයන්නේ. හැබැයි ඒ වුණත් මං උඹ වෙනුවෙන් ඉන්නවා. උඹ මට පටවපු මරාලේ නෙමෙයි. උඹ දාගත්ත මරාලෙත් නෙමෙයි. උඹ තව මරාල 100ක් 1000ක් දාගනින් ඒත් මං උඹත් එක්ක ඉන්නවා. ඇයි? කියපන් ඇයි? උඹට මතකද? ඒ දවස්වල අපේ අප්පච්චිගේ වැඩ තහනම් කරලා අපේ අප්පච්චිරත් ඔය වගේම වැලේ වැල් නැති වෙලා අපිට කන්න නැතුව ඉන්නකොට උඹයි මට කන්න දුන්නේ. මගේ ක්ලාස් ෆීස් ගෙව්වෙත් උඹ. මට ඒව අමතක නෑ යාළුවා. අන්න ඒකයි මං උඹට ආදරේ. බය නැතුව ඉඳපන්. තලවතු ගොඩ හන්දියේ රටකජු විකුණලා හරි අපි ගොඩයන්. මං උඹව ගොඩ දානවා. බදාගන්න ඕනේ, බදාගන්න ඕනේ. බදාගන්නම දේවල් නේ ඔබ මට කරලා දෙන්නේ. ඔබම බදාගෙන තමයි මිනිස්සුන් අන්දල මිනිස්සුන්ට කෙලවන්නේ. මදිද මට වෙලා තියෙන දේවල්? එහෙනම් ඉතින් මං ඔබට ආසනේ. මං ඔබට ආසයි. මේ යකෝ ඔය වගේ කතා මේ රටේ ලෝකෙ උන්ට ඇහෙන්න කියන්න එපා. මීඩියා වලින් ගහපු ගැහිල්ලට අමතරව තාම ඔබට කැලෑපත්තර වටේ කුත්තියයි. ඉනාවෙලා ඉඳපන්. මලඟ පිලිසෙන පබුලින ඇයිදැන් එන්න කියලා කතා කරන්න තුවෙන්නේ? කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේරියා. කොහොමද මහල් ගෙදර? කම යුද්ධය. මම නම් යුද්ධ කළත් කමක් නැහැ කියමුකෝ. අර සඳලි මොන අයිති කරගන්න දන්නේ යුද්ධ කරන්නේ? අනිත් එක ඉතින් ඔයා කියන විදිහට යවාගේ. අහිංසක පෙම්වතිනේ නේ. මහල් මට ඔයාගේ ගෙදර ගිනි තියන්න ඕන නැහැ. ඒ අන්තිමට ගිනි ගත්තනේ. හරි.
එයාලා කියන විදිහට මම ඔයාලගේ ගේ ගිනි තිබ්බා නා. මම ඇවිත් එයාලට කතා කරන්නම්. නෑ නෑ. සමහර දේවල් එයාලට තේරුම් කරන්න පුළුවන් දේවල් නෙවෙයි රියා. මහේල්. අනේ දැන් ඇත්තටම අපි දෙන්න අතර සම්බන්ධයක් නෑනේ. මේ යාළුව කියලා කියන්නේ එහෙම අඩි ගානක් දුරින් ඉන්න උ නෙමේ. යාළුව කියන උන් ඉන්න පපුවේ. දැන් මේ ෆෑග් නවතුනා කියලා අපි දෙන්නට යාළුව වගේ ඉන්න බැයිද කියන්නකෝ. සමහර දේවල් තියෙනවා රියා. ඒගොල්ල තේරුම් ගන්න අකමැති සහ අපිට තේරුම් කරලා දෙන්න අමාරු දේ. සඳලි ඔය වගේ පටු විදිහට නම් හිතන්න මහේ ලේ වගේ කෙනෙක් හරි කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. දැන් මට කොහොමවත් තීරණයක් ගන්න වෙනවා රියා. ඉතින් ඒක තමයි මං කියන්නේ. ඔය තීරණයක් ගන්න ඕනේ. මං තීරණයක් අරන් තියෙනවා. මොකද ඔයාගේ තීරණ? මම ඔයාගෙන් අයින් වෙලා යනවා රියා. කොල්ලකෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. අපි දෙන්නත් එක්ක එකතු වෙලා ස්ට්‍රීට් ෆුඩ් හදලා විකුණන්න බැරිද? වෙන ඔප්ෂන් එකක් නැද්ද? වෙන ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඒකට ඉතින් මොලේ තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔයාගේ තාත්තිට තවත් මාව එපා වෙයිද දන්නේ? හිත හදන්න හිත හදන්න. ඔය හිත ඇත්තටම කොහෙද තියෙන්නේ? ඔළුවේද පපුවේද? නේ නාගියා.